ජනල් පෝ ගැන පරික්ෂණයක් කරන්නට කරන්න කියලා තියෙනවා. ඒකද කළේ. ඔව් දැන් ජනල් පෝ ගැන මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත හම්බ වෙනවා ගිහිල්ලා දැන් අද ඒ ලියුමේ කටයුතු අවසන් කරනවා. ඉතින් UN එකෙන් කියලා තියෙන්නේ මේ ගැන පරීක්ෂණයක් තිබිය යුතුයි කියලා. ඒක නිසා අපි හඬක් නගනවා රටෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කරලා තියෙන පරිදිම මේ UN එකෙන් පරීක්ෂණයක් කළ යුතුයි කියලා, ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂණයක් කළ යුතුයි කියලා. අනිත් එක මේ මට දැන් අවුරුදු 4ක් තිස්සේ දෙන්න තියෙන වද ඔක්කොම දුන්නා, නඩු තීන්දු දුන්නා. නමුත් දැන් ජනරල් පෝදිය බලපුවාම වෙලා තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් කියලා බොහොම රටට හැම කෙනෙකුටම පේනවා. ඒක නිසා මේ ජනරල් පෝ සම්බන්ධයෙන් පැහැදිලිව අපි යම් ජනමතයක් ගොඩනගලා මේක ඉස්සරහට ගෙනියන්න තමයි සූදානම් වෙන්නේ. විවිධ පොත්වලින් ජනරල් පෝ කියන එක ප්‍රතික්ෂේප කරනවා. කියන්නේ දැන් අපි පිට ලංකාවේ නෙමෙයි කියලා. ඒක බැහැර කරන්න පුළුවන්ද මේ? එහෙම බැහැර කරන්න එහෙමනම් ඒගොල්ලන් මේ කෝටි ගාණක් වීදම් කළා මේ ඔවගේ එකක් කරන්නේ නැහනේ. එහෙම එයාලට මේ ලංකාවේ කවුරුත් එක්ක පෞද්ගලික තරහක් නැහනේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ විශාල මුදලක් වැය කරලා ඒගොල්ලන් ඒ දේ කරලා එළියට දැම්මේ යම් කිසි ඒගොල්ලන් දන්නා දෙයක් තිබෙන නිසායි. ඉතින් ඒක නිසා මේ මෙහෙ කවුරුවත් එක්ක පෞද්ගලික වෛරයක් තරහක් නැහැ. ඒක නිසා ජනරල් පෝ ඊට කලනුත් යම් යම් සිද්ධීන් හෙළි කරලා තිබෙනවා. ඒකයි ජිනීවල මානවකම් සැසීදීත් අපේ රට දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා. අහලා තියෙනවා දැන් මේ වෙන විට. ඔව් ඉතින් මේ මානවකම් වලදී ජිනීවවලදී විවේචනයට ලක් වෙනවා. ඉතින් එවැනි සිදුවීම් සිදු වෙනවනේ රට තුල. ඒක තමයි වෙලා තියෙන ප්‍රශ්නය. දැන් ඉතින් මේ දැන් අර පිලිපීන් ජනාධිපති කිව්වා වගේ මේ දැන් ලංකාවෙන් විශාල උගතුන් පිරිසක් යනකොට මේ රටේ ඉන්න පාසල් දරුවාගේ ඉඳලා මානව හිමිකම් නැතුව යනවා. යාට ඉගෙන ගන්න තැනක් නැතුව යනවා. බෙහෙත් ටිකක් ගන්න තැනක් නැතුව යනවා. ඉංග්‍රීසි ගුරුවරු විශාල වශයෙන් සිය දාස් කන්නේ රට දාලා යනවා. ඉතින් උගතුන් රටහැර දාලා යාම තුළ මේ ඒක රටේ ජීවත් වෙන අසරණ අහිංසක දුප්පත් මිනිසුන්ට බරපතල විදියට බලපානවා. ඒක නිසා මේවා පිළිබඳව රජයේ වහ වහා යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. එහෙම නැත්නම් අපි නොහිතපු තැනකට විශාල අගාධයකට මේ රට වැටෙනවා. රජයේ පාසල් ප්‍රධාන කරා දැන් කොමිෂන් සභාවපත් කළේ අපි පරීක්ෂණයක් කරනවා කියන කාර්යදී මැදිහත්ව කරනවා කියන කාර්යය මේ සෑමටපත් වෙන්න පුළුවන් විදිය අපි පරීක්ෂණයක් කිරීම. ඔය කවුද පරීක්ෂණය කරන්නේ? අයියෝ ඕකට ලංකාවේ මොන කොමිෂන් පත් කළත් වැඩක් නැහැ. ඒ මොකද මේ දැන් මම පාස්කු කොමිෂමේ මම ගිහින් කියපු දේවල් සම්බන්ධයෙන් කිසියම් හෝ ඒ පිළිබඳව අවධානයක් යොමු කරලා නැති බව පෙනී යන කාරණයක්. ඉතින් ඒක නිසා මේ ඇත්තෙන්ම පාස්කු කොමිෂමේ සාක්ෂි දුන්න අයගේ සමහර සාක්ෂි ඉතා වැදගත්. ඒ සාක්ෂි සැලකිල්ලට අරගෙන නැහැ. නමුත් අර අර ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්න මේ මහාචාර්යවරයෙක් එයා ඇවිල්ලා පාස් කොමිෂමේ සාක්ෂි දුන්නා. මේ ඊයේ පෙරේදා පොතකුත් එළි දැක්වුවා. ඒ පොතෙන් කළා තියෙන්නේ මේ රටේ දූෂිත දේශපාලකයන් පිරිසිදු කරන එක තමයි ඒ පොතෙන් කළා තියෙන්නේ. මට ආරංචි විදියට ඒ මහාචාර්යවරයාගේ පොතට දැන් කවුද නඩු දාන්න යනවා. ඒක නඩු දාන එක හොඳයි. ඒක නිසා රටේ ජනතාව නොමග යවන එක මේ විදිහේ දේවල් වලින් ඉතාමත්ම වැරදි. හොඳයි, බොහොම ස්තුතියි.